හයි ඔන්න බණ්ඩ පොඩක් මේ කොවිඩ් කේසුත් එක්ක චුට්ටක් බ්‍රේක් එකක් කරගෙන හිටියා අපිට ඉතින් මේ දවස්වල ඩයිනින් කරන්න තමාරි ඊට පස්සේ රෙස්ටුරන්ට්ස් කියලා රිවිව් කරන්න අමාරුයි ඒ හින්දා ඔන්න බණ්ඩ කැමචාති ගොඩක් ගෙන්නගෙන තියෙන්නේ මේ දේවල් අපි ඊට කලින් රිවිව් කරපු රෙස්ටුරන්ට් එකෙන් තමයි ගෙන්නගෙන තින්නේ හැමදේම රෙස්ටුරන්ට් එකේ නම කියන්න කලින් මම උගලන්ට මං ගාව තියෙන ෆුඩ්ස් වල නම කියන්නම් මොකද මේක ඉටලියන් ෆුඩ්ස් පොඩ්ඩක් අමාරු පැටලෙන නම් ටිකක් තියෙන්නේ ඔන්න මේ තියෙන කැම ජාති ටික දැන් මේ දවස්සේ කන්න හම්බුනේ නැත්නම් ඇරියස් කවර් කරන්න බලාගෙන තමයි බණ්ඩ ඇවිල්ලා ඉන්නේ මේ තියෙන්නේ මදර් ඔෆ් ඩ්‍රැගන්ස් ස්පයිසි වින්ග්ස් ඔන්න අපේ ස්ක්‍රීන් එකේ තියෙනවා නම ඊට පස්සේ මේ තියෙන්නේ ග්‍රිග්ලියාටා ඩී පොලෝ ඇයි ෆුංගි ග්‍රිග්ලියාතා ඩී පොලෝ අයි ෆුංගි මේකත් ඉටලියන් ෆුඩ් එකක් මේ ඔක්කොම ඉටලියන් දේවල් ඔන්න ඊට පස්සේ මෙතන බබලි බබලි තියෙනවා සෙසෙමි චිකන් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා ස්පැගටි කාර්බොනාරා තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා ඩබල් ෆ්‍රයිඩ් ක්‍රිස්පි පෝක් තියෙනවා වව් නියමයි ඔන්න පෝක් තියෙනවා පෝක් ලවස්ලත් ගොඩක් ඉන්නනේ ගොලොත් ගොඩක් ආසි දෙයි මේකේ හොඳ ටේස්ට් එකක් ඇතිලා මම හිතනවා දැක ගමන්ම ඒ වගේම ඉතින් මේ කැම ජාතිරිකට සෙට් වෙන්න ඔන්න මං කෝක් එකකුත් අරන් ඇවිල්ලා තියෙනවා අපි ඒක කන ගමන් බොමු අපි දැන් කොයි පැත්තෙන්ද පටන් ගන්නෙ මට හිතා ගන්න බෑ අපි බලමු පැත්තක් පෝක් පැත්තට යන්නේ අපි කොහොමද ඔන්න මං අයිත් කියන මේක නම මේක තමයි ඩබල් ෆ්‍රයිඩ් ක්‍රිස්පි පෝක් ඒ කියන්නේ මේක ඩබල් ෆ්‍රයිඩ් කරලා තියෙන්නේ අපි නම් කාලා බලමු කොහොමද මේ ටෙස්ට් එක කියලා මේ තමයි ඩබල් ෆ්‍රයිඩ් ක්‍රිස්පි පෝක් හොඳට ක්‍රිස්පි වෙලා තියෙනවා පේනවා මේකේ හොඳට සෝස් එහෙම දාලා හදලා තියෙනවා තේරෙනවා අපි කාලා බලමු කොහොමද ටෙස්ට් එක කියලා වව් නියම අතරම මේකේ පෝක් වල තියෙන අර රසර වඩා ඩබල් ෆ්‍රයිඩ් නිසායි ක්‍රිස්පි නිසායි ලොකු වෙනසක් තියෙනවා අතරම මේ අර සෝස් වලින් මික්ස් වෙලා ක්‍රිස්පි ගැටයට හොඳ ටේස්ට් එකක් තියෙනවා සුපර් බැතරම පෝක් එක අතරලා වෙන එකට යන්න හිතෙන්නෙම නෑ නේද තව පෝක් කැල්ලක් කලා අපි අනිත් ඒවාත් කාලා බලමු කොහොමද කියලා අනේ නා මම මේ කැලක් කරා හරි ඔන්න රසමලස ෆෝක් වල ටේස්ට් එක බැලුවා දැන් තියෙනවා ස්පැගටි කාර්බොනාරා ඔයගොල්ලෝ දන්නවා ස්පැගටි කාර්බොනාරා කියන කොම මේවත් ඉටලියන් ෆුඩ්ස් මේ වලට පාමසන් චීස් එහෙම දාලා මේකට බේකන් ඇඩ් කරලා තියෙනවා වගේ මට දැනෙනවා මොකද හොඳ සුවඳක් එනවා බේකන් වල මේකට තව ක්‍රීමි සෝස් එකක් දීලා තිනවා අපි කාලා බලමු කොහොමද කියලා මේකේ ටේස්ට් එක වව් අතරම මේකේ හොඳ ටේස්ට් එකක් තිනවා ඒ වගේම බේකන් හොඳට ඇඩ් වෙලා තියෙනවා මේකට අතරම මම කියමුල මම කාපු ස්පැගටි වලින් හොඳ ටේස්ට් එකක් තියෙන ස්පැගටි කාර්බොනාරා එක තමයි මේක ඒත් එක මම මතක් කරනවා මම මේ දේවල් කොහෙන්ද ගෙන්න ගත්තේ කියලා මේ තමයි ලෑන්ඩ් ඔෆ් කිංස් අපි ඊට කලින් වීඩියෝ එකක් කරා ඔයගොල්ලන්ට මතක ඇති ඒගොල්ලන්ගේ තමයි මේ දේවල් අපි ඩිලිවර් කරන් තියෙන්නේ අතරම හොඳ ටේස්ට් එකක් තියෙන ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න මේක තව ස්පැගටි එකට ක්‍රීමි සෝස් එකක් දාලා අපි ඒකත් ඇඩ් කරගමු මම ඔයගොල්ලන්ට ඉතින් මතක නැත්නම් ලෑන්ඩ් ඔෆ් කිංස් කියන්නේ මොකක්ද කියලා අර බණ්ඩ කෑවේ පැටිස් 11ක් තියෙන ලොකු බර්ගර් එකක් උඩ තියෙනවා ලින්ක් එකක් තියෙනවා බලන්න ඔන්න ස්පැගටි එකට අපි ක්‍රීමි සෝස් එකත් ඇඩ් කරගත්තා අපි දැන් කාලා බලමු සෝස් එකත් එක්කම කොහොමද මේකේ ටේස්ට් එක කියලා වව් අතරම අර සෝස් එකත් ඇඩ් කරලා පස්සේ හොඳ ක්‍රීමි ටේස්ට් එකක් තියෙනවා මේකේ අතර මේ කාර්බොනාරා වලට හොඳට මිල්ක් ඒ වගේම එග් යෝක් ඇඩ් කරලා දාලා තියෙන මේ ටේස්ට් එක හොඳට අපිට දැනෙනවා පාමසන් චීස් එක මුඩින් දාලා තියෙනවා නියම ඉටලියන් ටේස්ට් එක මේ ස්පැගටි කාර්බොනාරාගේ තියෙනවා ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ ඔන්න ඔයගොල්ලෝ අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න මේක අපි තව කටක් කාලා අනිත් එකට යමු ඔන්න බණ්ඩ දැන් ලෑන්ඩ් ඔෆ් කිංස් එකේ ඩබල් ෆ්‍රයිඩ් ක්‍රිස්පි පෝක් එකක් කෑවා ඊට පස්සේ ස්පැගටි කාර්බොනාරා කෑවා
මම දැන් මෙතන තියෙනවා සෙසමි චිකන් තියෙනවා. ඒකට ඒකල කංකුන් දීලා තියෙනවා. ඒ වගේම තමයි සෝස් එකක් දීලා තියෙනවා. ස්පයිසි සෝස් එකක් මේක. අපි බලමු චිකන් අරගෙන කොහොමද කියලා. මේකට හොඳට සෙසමි දාලා තියෙනවා. ඊට පස්සේ මේක ෆ්‍රයිඩ් කරලා තියෙන්නේ. මේක අපි කාලා බලමු කොහොමද කියලා. වව් අතරම හොඳ ටේස්ට් එකක් තිබ්බා මේක බෝන්ලස් චිකන් එකක් මේකට සෙසමි දාලා තමයි සෙසමි සීඩ්ස් දාලා තමයි මේක ෆ්‍රයි කරලා තියෙන්නේ අපිට හපද්දි ඒ ටේස්ට් එක ඊට පස්සේ ක්‍රිස්පි ගතියයි හොඳ රහට තියෙනවා අපි එහෙනම් සෙසමි චිකන් මේ ඔරෙන්ජ් සෝස් එකත් කාලා බලමු කොහොමද ටේස්ට් එක කියලා ඔන්න දැන් හොඳට සෝස් ඩිප් කරලා තියෙන්නේ වව් මේ සෙසමි චිකන් එකට මේ සෝස් එක අනිවාර්යයෙන්ම ඕන දෙයක් මොකද මේ මේක මේකට ටික ඩිප් කරලා පස්සේ මේක ඔරෙන්ජ් සෝස් එක මේක හොඳට ඔරෙන්ජ් ෆ්ලේවර් ඊට පස්සේ තියෙන ස්පයිසස් වල තියෙන ෆ්ලේවර් එකත් එක හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා අතරම සුපර්බ් අපි තව කෑල්ලක් කාලා අනිත් එක ට්‍රයි කරලා බලමු ඔන්න මන්න දැන් ලෑන්ඩ් ඔෆ් කිංග්ස් එකෙන් ගෙන්නපු ඩබල් ෆ්‍රයිඩ් ක්‍රිස්පි පෝක් එකක් ආවා ඊට පස්සේ ස්පැගටි කාර්බොනාර කෑවා ඊට පස්සේ කෑවර ඔරෙන්ජ් සෝස් එකත් එක්ක සෙසමි චිකන් කෑවා. අතරම ඒ තුනම සුපර්බ්. ස්පැගටි එකට තමයි මම ගොඩක් මාසු වුණේ එතන. දැන් මෙතන තව තියෙනවා මදර් ඔෆ් ඩ්‍රැගන්ස් චිකන් wings තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා අර කියව ගන්න අමාරු වෙච්ච ග්‍රිලියාතා පොලෝ අයිෆුංගි. මේක ඉටලියන් එකක්. මේක ඉටලියන් නමක් තියෙනවා. ග්‍රිලියාතා කියන්නේ ඒගොල්ලෝ අර බාබකියු කරලා කියන්නේ grill කරලා කියන එක තමයි ඒගොල්ලෝ ඒකේ mean කරන්නේ. ඊට පස්සේ පොලෝ කියන්නේ චිකන් වලට ෆුංගි කියලා කියන්නේ මස්රූම් වල මේක මස්රූම් හැමදේම ඇඩ් කළා තමයි මේක හදලා තින්නේ මේකට ඒගොල්ලෝ වෙජිටබල්ස් උත් තියෙනවා අපි නම් කාලා බලමු කොහොමද මේ ටෙස්ට් එක කියලා ඒ වගේ මතක් කරගෙන ඕන ඉතින් මේ දවස්වල කොවිඩ් කේස් හැමතැනම තියෙනවා හතර වටේම අරේ තියෙනවා කියන මෙහෙ තියෙනවා ඒක දැන් පොකුරු හැමතැනම තියෙනවා ඔයගොල්ලෝ සෞඛ්‍ය අංශ ඒ වගේ ආරක්ෂක අංශ වලින් කියලා තියෙන විදිහටම ඒ විදිහටම ඒ දේවල් පිළිපැදලා පරිස්සම් වෙන්න දැන් මේ දවස්වල මොන ඇමරිකාවෙන් බෙහෙතක් හොයාගෙන තියෙන කියලා කියනවා තාම මේව දේවල් මොනවද කියලාවත් අපි දන්නේ තාම ලංකාවට එයිද ඒ ඇමරිකාවටත් හරියදිලවත් දන්නේ ඒකින්ද අපි පරිස්සම් වුණොත් දුම් අල්ලලා ඒ වගේ මුණු වතුර බීලා ඒ දේවල් කරලා අපේ ආරක්ෂාවට හොඳයි එහෙනම් බණ්ඩා ග්‍රිලියාතා පොලෝ අයි ෆුංගි කාලා බලමු වා හොඳට ලොකු චිකන් පීසස් තියෙනවා අතර මේක හොඳට සීසන් කරලා ග්‍රිල් කරලා තියෙනවා මේක හොඳට අර සෝල්ටි ටේස්ට් එක ඊට පස්සේ අර ස්මෝකි ෆ්ලේවර් එක හැමදේම හොඳට දැනෙනවා නියමයි අතර මේක අර සෝස් එකත් එක්ක ටේස්ට් එක ඩබල් ත්‍රිබල් වෙනවා සුපර් නියමයි ලෑන්ඩ් ඔෆ් කිංග්ස් එක ඔන්න මෑෂ් පොටේටෝ දාලා තිනවා අපි මෑෂ් පොටේටෝත් එක්ක කාලා බලමු කොහොමද මේකේ ටේස්ට් එක කියලා අතර මේ චිකන් එක ග්‍රිල් චිකන් එකක් ඒකින් ඔන්න බය වෙන දෙයක් නෑ මොකද තෙල් ඒ වගේ ප්‍රශ්න මොනවත් නෑ හොඳ ටේස්ට් එකක් තියෙනවා ඔන්න ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න ලෑන්ඩ් ඔෆ් කිංග්ස් එකෙන් ඩිලිවර් කරගන්න ඕගොල්ලොත් මාළඹේ කඩු වෙලවට ඉන්න අයත් නම් ඔන්න ගිහිල්ලා හරි ටක් ගාලා ගන්න පුළුවන් ඔන්න මෙතන නම් මදර් ඔෆ් ඩ්‍රැගන් චිකන් wings ඉන්න එකට යන්න කලින් WhatsApp මැසේජ් එකක් ආවා වොයිස් ක්ලිප් එකක් තියෙනවා අපි පස්සේ බලමු මොනවද කියලා නේ ඔන්න දැන් ඇති මේ නංගිල එක එක දේවල් කතා කරනවානේ ඔන්න ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඔන්න ෆුඩ්ස් වල කැමති නම් ඒ වගේම රෙස්ටුරන්ට්ස් අලුත් අලුත් දේවල් හොයාගෙන යන්න කැමති නම් අපේ channel එක සබ්මැරින් කරන්න බෙල් අයගෙන ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යන් අන්තිම ෆුඩ් එකට මේ තමයි මදර් ඔෆ් ඩ්‍රැගන් චිකන් wings. වව්. අපි එහෙනම් මදර් ඔෆ් ඩ්‍රැගන් චිකන් wings වලට යන් කොහොමද ටේස්ට් එක කියලා බලන්න. දැන් ඔන්න ඔයගොල්ලෝ දකින්නේදී අපේ වීඩියෝ එක බලපු කටි දන්නවා. මේගොල්ලෝ ඔක්කොම කරලා තියෙන්නේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ටීවී සීරීස් එකේ තීම් එකකට තමයි මේ හැමදේම යන රෙස්ටුරන්ට් එකේ මේකට දාලා තියෙන නමත් ඒ වගේ දෙයක් මේ චිකන් wings වලට තව බෆලෝ සෝස් හදලා ඔයගොල්ලෝ බෆලෝ සෝස් දන්නවා ඇති බෆලෝ සෝස් කියන්නේ හොට් සෝස් එකක් මේක හදලා තියෙන්නේ ඊට පස්සේ බටර් ඊට පස්සේ විනේගා එක මික්ස් කරලා තමයි හොට් සෝස් එක හදලා තියෙන්නේ හරි අපි නම් කාලා බලමු කොහොමද මේ ටේස්ට් එක කියලා ඔන්න හොඳට සෝස් එක ඩිප් කරලා තියෙනේ මේක හොට් සෝස් එක කාලා බලමු කොහොමද දැන්
හරි අතරමොද ටේස්ට් එකක් නමක තව කැල්ල ගත්තා අතරම මේ බෆලෝ සෝස් එක හොඳ ස්පයිසි ටේස්ට් එකක් තියෙනවා මේ චිකන් හොඳට ෆ්‍රයිඩ් වෙලා තියෙන අතරම මේ දෙකත් එක්ක හොඳ ටේස්ට් එකේ හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා අතරම සුපර්බ් මමක ලෑන්ඩ් ඔෆ් කිංග්ස් එකේ මේ ගෙනාපු එක කෑමකවත් මට හිමර රහ නැහැ කියන්න බෑ නේද ඔයගොල්ලන්ගේ ටේස්ට් එක ඊට වඩා වෙනස් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න කාලා බලලා මෙන්න මේකේ මේ දේවල් මොනාරි වෙනස් වෙන්න ඕන නම් ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මම කියනනම් ස්පැගටි තමයි මගේ බෙස්ට් මුනේ මෙතන ඊට පස්සේ මේ ග්‍රිලියාත් එක මේ හැමදේම අපි ලෑන්ඩ් ඔෆ් කිංග්ස් එක තමයි ගෙන්න ගත්තේ ඉතින් ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපි ඒගොල්ලන්ගේ ලින්ක් එක ඒගොල්ලන්ගේ මේ දැසලා ටේක් අවේ ඇන්ඩ් ඩිලිවරි විතරයි තියෙන්නේ ඔන්න ඉතින් කෝල් කරන්න ඔයගොල්ලෝ කෝල් කරලා ඔයගොල්ලෝ කැමති දෙයක් ගෙන්න ගන්න එහෙනම් අපි ගිහලා එනවා අපේ channel එක submarine කරන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා